සම්මුතියක් දෙනවා. මෙයා හැදෙන්නෙම නැහැ නාතු මේ වැරද්ද මිනිස්සුන්ට කියන්න. දානගේ නැහැට මේක කියලා කියන්නට ඕන කියලා එයා ලැජ්ජාවල පත් කරලා ඒ ලැජ්ජාවෙ මෙයා හදා ගන්නට. එහෙම සම්මුතියක් දීමක් තියෙන සංඝ සම්මුතිය හැර විශ්වන්ගේ ඇවත් ගිහි අයට කීමත් ඇවත. විශ්වන්ගේ ඇවත් ගිහි අයට කීමත් ඇවත. ඒකත් වරදක්. දැන් මේ පරාජික ආපත්‍යක්ව සංඝයසත ආපත්‍යක්ව වුණා නම් ඒක ගිහි අයට කිව්ව සංඝයා අනුමැතියක් නැතුව ඒකත් වරදක්. ඒ නිසා අනුමැතිය දෙනවා වැඩි වෙලාවට හැදෙන්නේ නැති කෙනෙක් නම් එයාට අනුමැතිය දීලා කියනවා. මෙතෙන් දෙවියා බලාපොරොත්තු වුණානේ රහසින් මගේ ප්‍රශ්නය අහයි. නමුත් රහසින් ඇහුවේ නැතුව ප්‍රසිද්ධිය ඇහුවොත් මෙයාට ඒක නොසතුටක් වෛරයක් ක්‍රෝධයක් අන්න ඒකට තමයි අංගණය කියලා කියන්නේ. අනේ මගේ ප්‍රශ්නේ රහසින් ඇහුවේ නැහැ හැමෝම ඉස්සරහා මේක ඇහුව නේද කියලා ඇති වෙන තරහ ක්‍රෝධය. ඉතින් මේක තමයි දෙවනි කාරණය. තුන්වෙනි කාරණයට අපි හැරෙනවා. තුන්වෙනි කාරණේ තමයි මේ ප්‍රශ්නයක් එහෙම ඇති වුණා වරද්දක් දැනගත්ත මට මේක චෝදනා කරන කෙනා මම වගේ නැවැත්වෙච්ච කෙනෙක් මට කියනවනම් හොඳයි. මම වගේම වරදටපත් වෙච්ච කෙනෙක් කියනවනම් හොඳයි. මගේ කුලේම කෙනෙක් කියනවනම් හොඳයි. මගේ ගමේම කෙනෙක් නැත්නම් මගේ යාළුවෙක් මට චෝදනා කරනවනම් දැන් ඒක තියෙන්නේ සමාන කෙනෙක් මට චෝදනා කරනවා මොලේ අසමාන කෙනෙක් කරන්නේ නැතෝ කියන එක. ඒ කියන්නේ කුලයෙන් සමාන තමන්ගේම ගමේ කෙනෙක්, තමන්ගේ වස්ගණනේ කෙනෙක්, ඒ වගේ තමන්ට චෝදනාවක් කළොත් පෙරලා චෝදනාවක් කරන්න පුළුවන් විදිය කෙනෙක් කරනවා නම් වාසි. ඇයි උඹ මට කියන්නේ බත් මෙහෙමනේ. ගෙවල් වල ප්‍රශ්න ගොඩක් තියෙනනේ. කෙනෙක් වරද්ද ඇයි උඹ මට කියන්නේ බත් එහෙමනේ. ගෙදර සාමාන්‍ය අම්මා තාත්තා දරුවා ඉන්නකොට අයියලා මල්ලලා අක්කලා නංගලා රණ්ඩු වෙනකොට අයියා අංගිට ගිහුවොත් නැත්තම් මල්ලි කෙනෙක් අයියා කෙනෙක් ගිහුවොත් අයියා මල්ලි මොකද කියන්නේ? ඇයි අයියා මට කියන අයියාත් එහෙමනේ. එතන අයියා වැරදි කළා නම් මල්ලි කැමති. ඇයි මල්ලිට චෝදනා කරන්නට අයියට බෑ. ඇයි උඹටත් එහෙමයි කියලා අනිත් පැත්තට කියන්න පුළුවන්. අන්න ඒ තත්ත්වෙ මෙතෙන්ටත් සමානයි. මෙතෙන්දී කියනවා උභහාසි මට කියන්නේ උභහාසි වැරදි කරන්නේ නැතුවද කියලා. අර වැරදි ටික අහුරලා ගන්නද පුළුව අරගෙන එයාට නින්දා කරන්න පුළුවන් නිසා මෙයාට ආසාවක් ඇති වුණානේ මට ඇවදටපත් වෙච්ච කෙනෙම චෝදනා කරනවා හොඳයි කියලා. ඉතින් මෙන්න මේකේ තියෙන කාරණා තුනක් අපි දැන් සාකච්ඡා කරලා හතරවෙනි කාරණේ ගැන අපි ස්වාමීන් වහන්සේගෙන් ඉමසන්නට සූදානම් වෙන්නේ. මේ හතරවෙනි කාරණයේදී අර්ථවත් කරන්නේ ස්වාමීන් වහන්සේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දහම් දේශන කාලේ ගැන කියන්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දේශන කොට මගේ නම කීකේ කීකේ දැන් දහම් දේශනවල මොග්ගල්ලාණේ කියලා දහම් දේශනවා. ඉතින් එසේම මගේ නමම කියමින් දේශනව නම් අන්නායගේ නම කියන්නේ නැත්නම් කියන එක අදටත් වලතුමින් විස්තර කරගමු අපි සාදුකාරයක් දීලා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඒ කාරණේ දැන් අද හොඳට පේන්නේ තියෙනවා. මේ ගිහි පිරිස අතරත් තියෙන ඔය தத்துவෙ. එනේ තමන්ගේ නම කියව කියවා දැන් බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නම ආමන්ත්‍රණය කරමින්, මුගලන් මහරහතන් වහන්සේගේ නම ආමන්ත්‍රණය කරමින් ඒ අවස්ථාවලදී ධර්මයේ දේශනා කළේ. ඉතින් ඒ අවස්ථාවේදී යම් කෙනෙකුට යම් භික්ෂුවකට හිතෙනවා අනේ මගේ නමම කිය කියා මගේ නමම ප්‍රසිද්ධ කර ඒ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා නම් හොඳයි. එහෙම ඇති වෙන එක හොඳ එකක්ද? තමන්ගේ නම වාදකවා ගැනීමට කැමැත්ත. ඉතින් එහෙම හිතලා ඊළඟට මෙන්න මේ ආමුරුගේ නමම තමයි හැමතිස්සෙම කියන්නේ. මොකක් හරි බොරු චෝදනාවක් කරගනි මේ ආමුරු මෙතන පන්නලා දැම්මොත් මගේ නම කියලා ගන්න පුළුවන් කියලා හිතනවා. එහෙම ඒවා නැද්ද? අදක් තියෙනවා. ඉතින් ඒකත් තිබුණා. ඉතින් ඒ නිසා මේ ගල්කරුවෝකගේ මෙතන හිටගෙන ඉන්නවා. උන්වහන්සේගේ නම තමයි කියන්නේ. ඉතින් උන්වහන්සේගේ නම ලෝකියාවා මගේ නමම කිය කියා බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනාව නම් හොඳයි කියලා හිතනවා. නමුත් එහෙම සිද්ධ වෙන්නේ නැතිකට බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසතුටටපත් වෙනවා, අමනාපයටපත් වෙනවා. ඒකට තමන්ගේ නම කියව ගැනීම තමන් හොවා දක්වා ගැනීම නිසායි එවැනි කෙලෙස් අංගනයක් ඒ භික්ෂුවගේ හිතේ පහළ වෙන්නේ. ඉතින් ඒක ඊටාම නරක දෙයක්. ඒක හොඳ එකක් නෙමෙයි.
ඒ වගේම ආරණ්‍ය පන්සලේ ප්‍රධාන දායකය කියලා නම කියවගන්න, දායකාව කියලා නම කියවගන්න. එදා ඉඳන් මේ උපාසක මහත්ය, උපාසක මහත්ගේ තාත්තා, තාත්තගේ තාත්තා, තාත්තගේ තාත්තා කියලා නැත්ත පනත්තගෙන් මේ පරම්පරාවම නම කියනවනම් හරිම කැමති. කියන්නේ නැතිකොට නායක හාමුදුරුවන්ට හොඳ පාඩමක් උගන්වන්න කියලා දාන ටිකවත් දෙන්නේ නැතුව හරිනවා. වුමනාව කාර්ය ඇතිවලා ස්වාමීන් වහන්සේ යන් මතක් කිරීමක් කරොත් ඒගොල්ලන්ටම කියලා කරව ගන්න කියලා තමයි කල්පනා කරන්නේ. නෑ උදව්වයි නම කියවන්නේ නැති නිසා ඒ සමහරක් දායක දායකව ඇවිදගෙන අනේ අපේ නම අනිවාර්යෙන්ම කියන්න කියලා සමහරට කියලා මදි වුණත් තව ආයි කියන්න කියන මේක කියවුන්නේ නැහැ. මොකද මේ අන්නේ අංගන නිසා මේ ඒ තරම් හොඳ ඒවාද මෙයා භික්ෂු ජීවිතයට හොඳක් නෑ, ගිහි ජීවිතයට හොඳක් නෑ. ඉතින් ඒ නිසා ඒ කෙලෙස් අංගනයත් අපි බැහැර කරගන්නට භික්ෂුන් වහන්සේලා නිසා පිංගතුල්ලාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ ආමරුව ගැනමයි කියන්නේ, මං ගැන කියන්නේ නැහැ කියලා මෙයාගේ භික්ෂුවට තරහ ඇති වෙනවා. ඉතින් මොකද කරන්න තියෙන්නේ? කරන්න ක්‍රම තියෙන ඕන තරම්. මෙයා විතර මොන බොරු චෝදනා හරි දාලා විනය කරණයක් හරි කරලා මේ ආමරුව පන්නගන්නට ඕන. එහෙම කරන්න පුළුවන්. ඒක තමයි හරි ක්‍රමයකට කරද්දි කරන්න තියෙන එකම ක්‍රම. නැත්තම් රැයට ගිහිල්ලා කුටියට ගල් ගහලා දොරට හයියෙන් ගහලා බලයි කරලා එලවන්න පුළුවන්. එහෙමත් කරන්න පුළුවන්. එහෙමත් කරනවා. හරියක් නැත්තම් තමයි තමන් චන්දිය නම්, පන්සලේ චන්දිය නම්, ආරණ්‍ය චන්දිය නම් මොකද කරන්න ගිහිල්ලා දෙකක් දීලා බලයි කරලා එලවන්න පුළුවන්. මේ හරි ක්‍රමයකට කරන හැටි මේ කියන්නේ. ඒ කියන්නේ වැඩි චන්දි වෙන්නේ නැහැ, මේක හරි ක්‍රමය නෙවෙයි, මේක ධර්මයි. මේ වැරදි චෝදනා බොරු චෝදනා කරලා විනය කර්මයක් හරි කරලා මෙයා අයින් කරා. මේ හාමුදුරින්න කන්න මගේ නම කියන්නේ අනේ අඳු බුදුරජාණන් වහන්සේ නැති නිසා ආරණ්‍ය පන්සල් ඉන්නේ ලොකු හාමුදුරුවනේ, ලොකු ස්වාමීන් වහන්සේනේ. ලොකු ස්වාමීන් වහන්සේ ළඟ පෙනී සිටින්නේ නේද කවුරුත් ගෝලියෝ කැමති නේ? ගෝල ස්වාමීන් වහන්සේ මහණෙච්ච ශිෂ්‍ය දරුවනේ. ගෙදර නැද්ද මේ ප්‍රශ්නේ? ගෙදරට ගලපන් අම්මා තාත්තා ඉස්සරහා වැඩිපුර ලකුණ දාගන්න කැමති කවුද? දරුවෝ කැමති නැද්ද? දරුවෝ ගොඩක් ඉන්න ගෙදරක් නම් වැඩිපුර අම්මා තාත්තගෙන් ආදරේ ලබන්න දරුවෝ කැමති. එහෙම එකේ එක දරුවෙට ආදරේ දැක්කෙනව නම් අනිත් දරුවෝ තරහ කිපෙන්නේ නැද්ද? කිපෙනවා. අර ආදරේ ලබන දරුවා ගැන කිපෙනවා. එයා ගලව ගන්න බැරි වුණා. එයා නිතරම රණ්ඩු වෙනවත් එක. අන්න ඒකමයි මෙතන මේ වෙලා තියෙන්නේ. මගේ ගැන හොයන්නේ අනිත්‍ය ගැන තමයි. يعني මෙතන අටුවා හොඳ කතාවක් කියනවා. එහාම විතනවලු මම්මයි ගඳ කිලි වටේමම තියෙන්නේ. මෙච්චර අමදින උණු පැසෙන දෙපැන් ගින්දන බුදුරයා මාතර කිසිම කෙනෙක් වුණා නෑ. මේ පැත්ත ගින්න කෙනෙක් නම කියන්නේ බණ කියනවා. මෙච්චර කරලත් වැඩක් නෑනේ. තවත් නම් කරන්නේ අන්න හිතන එක. එහෙම ඉන්නවනේ ඒ කාලේ අපේ ආරණ්‍ය උණු වතුරක හැමදාම අරන් යනවා. මොකටද? බණ කියන්න දෙයි කියලා. නමුත් නොදුන්නොත් ඉඳලා ඉරයින් පස්සේ වතුර ගෙනියන්නේ නැහැ. නමුත් ඉතින් මේක මෙන්න අංගනය තියෙනවා. අංගන කියන ලාමක ආශාව. තමන්ව හොයනව නම් ආසයි. වෙන කෙනෙක් ගැන හොයනව නම් ආසක් නේ, තරහක්. එහෙනම් මෙතන කරන්න දෙයක් නැහැ. ඒක හිම සිද්ධ වෙනවා. එක්කෙනෙක් ගැන තමයි වැස්සෙක් විශේෂයෙන් හොයන්නේ. මෙතෙන්දී නම් බණ පිළිස සරියුත්තරුන් වහන්සේ ගැන හැර වෙන කෙනෙක්ගේ නම කියන්න පුළුවන් කමක් අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ ජේෂ්ඨයි. අවශ්‍ය වෙන්නේ හිත හදාගන්න එකයි. මටම මේවල දෙන්නේ නැහැ. නමුත් මෙතන මේ ශාසනය ඇතුලේ තියෙන ඉදාතිච්ච එකකුයි අද නම් විශේෂයෙන් වැඩි එකක් මේක. අනාගතේ බලලා දේශනා කළේ උන්වහන්සේ හරියට වෙනවා. තමන්ගේ නම කියවෙන්නේ නැත්නම්, තමන් ප්‍රමුඛයා වෙන්නේ නැත්නම් තරහ යන එක. එනයිල ඒක ප්‍රධාන සාරණයක්. ඒකේ විස්තරය අපි අහගත්තා. ඊළඟට කියනවා ගමට ඉඳපාත යනකොට මාව ඉස්සරහින් තියන් යනවනම් හොඳයි. වෙන කෙනෙක් ඉස්සරහ යන්නේ නැත්තම් හොඳයි. දැන් දාන්න ආරම වලට ගියාම දැකලා තියෙන්නේ පිළිපාතේ ඉන්නේ පේඩියට නේ. පේඩියට ඉන්නේ. සමහර ආරම තියෙනවා ශාලාවට වඩා දුරයි. දැන් මදුරාගල ගිහලා තියෙන දැකලා ඇති කිලෝමීටර් දෙකක් කර දුරින් තමයි දාන ශාලාව තියෙන්නේ පිළිපාත. ඒකට කියන ආසම ශාලාවයි කියලා. වික්ෂුන් ආසර දාන බෙදන්න එතෙන්දී ඉස්සර නම් ගමේම එකතු වෙලා දාන බෙදන තැන් කියලා. දැන් අර මේ කාලෙ වෙනස් නිසා එක පිටසක් යන එක තමයි දාන බෙදන්නේ. ඉස්සර ගම්වල මේ අපේ පැරණි අනුරාධපුර යුගයේ හැම ගමකටම ශාලාවක් තිබුණා. එතෙන්ට පොදුවේ හැමෝම දාන දෙන්න ඕනයි. එතෙන්ට ඇවිල්ලා දාන වස්තු තියාගෙන කොට පින්ඩපාතේ වඩිනවා.